න්දයානුවන් හිටියේ තිස්පහක්කො පණහක් වැඩීම ඒ අය හැමදිනාම ආපහු ඉන්දාවට එබන්න මේන විට රුයාවයාන්ඩුව කටයුතු කල තියෙනවා නිලවසෙන් රුසියානු හමුදාවට ැඳනාම නං එක කරන්න පුළුවන් මෙතනු ප්‍රශ්ිතියන්න නිල හමුදාවට බැඳීම නෙමේ රුසියාවේ ඔබ දන්නවා නිල නොන හමුදාකුත් හමුදා කණ්කුත් ක්‍රියත්මක වෙනවා මේ අතුරදහන් වෙලා ඉන්න පිරිස සොයාගන්න කටයුතු කරන්නවාදයි වගේ ඒ රවට්ටලයික කියියපු අය ගැන යලික ඇඳවා ගන්න ලංකාවට සුියාවේ ආ්ඩුවත් එක සාකච්ඡා කරනවද යුද්ධයක් පවති අවස්ථාවකදී යුද බිමේදී සමහර සොල්දාදුවන්ට වෙච්ච සිදුවීම් ආතුරු දහන්වීම් පවාගන්න එක කඩනින් කරන්න පුළුවන් දෙයක් නෙමේයි. අයිබුවන් බ්‍රික්ස් රාජනායක සමුදුව අද රුසියාවේ කසන්න කරේද ආරම්භ කෙරුණා. මේ සමුලට සහභාගි වෙන්න කියලා පුසියාවේ ජනාධප්‍රති බලාධිමිර් පූතින් ජනාතිපති අනුරුකු මරදි සානායකරත්. විශේෂ ආරාධනයක් එවෙලා තිබුණා. මෙතමයි බ්‍රික්ස් රාජනායක සමමුළුවකට සහභාගි වෙන්න කියලා ශ්‍රී ලංකාවට ආරාතනයක් ලැබන පලවෙනි වතාව. ඉන්දයාගමැති නරේන්ද්‍ර මෝදී චීන ජනාධිපති ශීචි පිං එවගේ බ්‍රසීලයේ ජනාධිපතිවරයා ඇතුළු රාජනායකයෙන් විශාල පිරිසක් මේ බ්්‍රික්ස් සමුළුවට සභාගි වෙලා ඉන්නවා. මැතිවන්න සමයක් නිසාත් කාරි බහුලවීම නිසාත්. ආතිපති අනුරුමලත් දිසානායික හෝ විදේශමාතය විජිත හේරත් මේ සම්ලොට සභාගවෙන්න නැහැ. එවෙනුවට විදේශමාත්‍යංශයේ ලේකම්තුමිය ශ්‍රී ලංකදූත පිරිස්ත්‍ර නායයිකත්වය දෙමින් සම්ලුවට සහභාගි වෙනවා. ිදන්න ජති පමට ආරධයක් ලැබල ජනාපති තින්ගේෙන් ඔබතුමාවිෙනුවෙන් සහයි වගේ ජන පතු ෙන් විදේශල ම්තුමිය සමල සභාග වෙන තුවා මේ වෙන්න කොට රුසියාාවේ හමුදාවට බැදුනු ශ්‍ර ලාංखකයන් විසි හය දිනෙක් ිය ග ල් ශ කා . ඒ වගේ තරේ තවත් සසිකට වැඩි පිරිස හමුදාව පැන ලවිල්ම හිතන සි හතලේක පම පිරිසක් පැන ලවිල්ලත් මේ වනක්ට ලංකාට විල්ලත් තින්න නම යත්‍රේ මතුමා සිය ගණනක පිරිසක් අතුරුදහං වෙලා බව ඒවගේම සිය ගන්නනක පිරිසක් තුවාල වෙලා බවත් මේ ඒ උසියාාවේ හමුදාවට බැතුන්නු අයගේ ඥාතිීන් දෙකින්දිගටම මෙ චෝදනා කරනවා කියන්නේ ඔඋන් ඇත්‍රමල්ලා සිටිය කාල මාස ගානක්තිස්සේ මේ අය හොයා දෙන්න කියලා මගේ පලවෙනි ප්‍රශ්නය ඇමතුමා ආණ්ඩුව මේ බ්්‍රික් සමුලුවත් උපයෝගි කරගෙන විශේෂම ජනපති පූතින් අලුත්තාන්ඩුවට ජනපති අන්ුකුමර දිසානායකට පෙන්න්න පු හොඳ හිතත් උපයෝගි කරගෙන මේ අතුෘදහන්වෙලන්න පිරිස සොයාගන්න කටයුතු කරනවාදයි වගේම සමහරඥාතින් ඉල්ලා සිටිනවා ඔවුන්ගේඒ ගැන හස්බ නැතන් ස්වාමිපුරෂ නතන් තාත්ත නැතම් පුතා එක්ටගෙන ගිහින් තියෙන රවට්ටලා කියලා ඒ රවට්ටලයික කියියපු අය ගැන යලි ඇදවා ගන්න ලංකාවට සියයාාව ආඩුවර්ක සාකච්චා කරනුවාද දෙවෙනි ප්‍රශ්ණය එසේ රවටටලා අරගෙන ගියානම් ඒ සම්බන්ධය රවටලාරගෙන ගියක හිීමමන් මගලිින් ැට්ක සම්බන්ධිනුත් පේවරගන්නවාද බ්‍රරික් සමුලු ඇතරම් පැවත්තෙන්නේ ආර්ථික සහ දේශපාලන කරුණු පදනම් කරගත විසේසේ මාර්තිිකරුණු තමයි ඒක මූලික ව සැලකිල්ලට බාජනය වෙන්නේ නමුත් ඔබ අහපු ප්‍රශ්නය නිෂ්චිතව තොත්. මේ කොට ශ්‍රීලංකාවේ ශ්‍රීවිදහමුදාවේ හිටපු බොහෝ සෙබලුන් මේ තියෙන ආර්ථික තත්වයක්ත් එක්ක ජවත්වවෙන්න බැරි අමාරුකමත් එෙක්ක රුසියානු යුද්ධයට ටැකයා සඳහා ගිහිල්ල තිබුණා දෙපත්තටම එකතු වෙලා තිබුණා දෙකින් බොහො පිරිසක් අතුරුදහන්නල තියෙනවා තේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකාවේ රුසියානු තානපතිවරයක් එක්ක සාකච්ඡා පවත්තලා යම් එක තාවැන්නු ඇවිල්ලා තිබුණ ඒ අය නැවත අලුතෙන් ගෙන්වා ගැනීමත් නතර කරන්නත් ඒකට ක්‍රියාමාර්ග ගන්නත් ඒවගේම ජැනට අතුරුදහන්වෙලා තියෙන පිළිබඳව තොරතුරු ලබා දෙන්නත් සාකච්ඡා පැවැත්වෙලා තිබුණා මම මේ භගකින් භාර් ගන්නත් කලින් ඉඳලම් ඒ කටයුත් අප ඉදිරියටත් ගෙනෙනවා ජෝබ තේරුන් ගත යුතුයි යුද්ධයක් පවතින අවස්ථාවකදී යුද බිමේදි සමහර සොල්දාදුවන්ට වෙච්ච සිදුවීම් ආතුරු දහන්වීම් පවාගන්න එක කඩම්නින් කරන්න පුළුවන් දෙයක් නෙමේ මකද දෙපැත්තෙන්ම යුද්ධේ ක්‍රියාත්මක වෙනවා දරුණු යුද්ධයක් බරාවි වලින් ප්‍රහරෙන්නේ තිවැනි යුදබ මේේ ඒ ජීවිතවලට මොනාදුණේ කෙන එක නිශ්චීතව කඩෙන් මේ හොවාගන්නේ අපහස් සදාවයක් තියෙනු නමුත් අපි විදේ සමාත්‍යන්සි විදිහයට ඒ පිළිබඳව මැදිහත්වීමක ඉන්න මම කියන්න නැහැ කෙටිකාලයක් තුළ සූනොතුරු ඩෙන්ල්ල බාදන්න පුළුවන් කියලා ගක් අතරම සංකීරணයි අමාරුයි න උත්සාහයක නිර්ත වෙනවා දැනට කලින් පටගත්ත ක්‍රියயாාවලයක් තියෙනෝ අපේ නතර කල්ල නැඒ රටවල් දෙකාතර රාජතතාන්ත්‍රිකව ඇතිව වෙන ඇතිවෙලා තිෙන සම්බන්තාවන්ට හරහා අපඒ ගැන ඉදිරියට මෙදහත්වවෙමින් පවතින අගමැත්තුමා රුසියාවවි සංචාරය කළ අවස්ථාව කළ සාකච්ඡාක ප්‍රතිඵලයක් බිදදිියයට ඉන්දයානුවන් හිටිය තිස්පාකෝ පනහක් වැඩීම ඒ අය හැමදිනාම අපහු ඉන්දාවට වන්නන්නේ මේනමට රුසියාව ආ්ඩුව කටයුතු කල තියෙන මංගේ ම පිගන්න පහැතුම තාම සංකීන ක්‍රාදාමයක් ෙල් මේගේ ඉල්ලිමක් ආ්ඩුව ලංකාවෙන් රුසියාව හමුදාාවට බැඳුන ව කරනවා ඇතරම නිලවසෙන් රුසියානු හමුදාවට බැඳුනාම නං එක කරන්න පුළුවන් මෙතන ්‍රශ්ිතිය නිල හමුදාවට බැඳීම නෙම රෘසියාවේ ඔබ දන්නවා නිල නෝන හමුදාකුත් අමුදා කණ්ඩකුත් ක්‍රියත්මක වෙනවා ඒවගේම යුක්්‍රේණය පැත්තටත් සමාරු ගහිල තියෙනවා තිය නිසාර නේති්‍යනුකූල නිල හමුදාවට බැඳනුත් නම් අපිට එල්ලි මක් කල්ලා ගන්නගන්න පුළුව එහම නැතිවනාම සයාන ආන්ඩුටත් තමමාරුයි ගුලු කොහි දින්නන්නේ කෙ හවාගන් තඒේ ප්‍රශ්නය තමයි දැම්මි තියෙන මියන්මාර ප්‍රශ්නය තියන්නේෙත් තෙම ද මියන් මාරට ලංකාවෙන් රැකයා සඳහාගෙනෙහිල්ල ඉන්න අය මේන්මාර හමුදාපාලනන්නේ බැර වෙච්ච ප්‍රදේශවල තමයි රඳෝගනින් ලා කටල් තමයිගොල්ල දැඟ ඉන්නේ තුොර නිල නොවන හමුදාහ තමයි ඒ ප්‍රදේශ පාලනය කරන්න තුට තානාපතිකාරල්ල හරහා රිජුව මැදිහත් එන්න අමාරු තත්වයක ඉන්නවා ඒක තමයි එතනත් අර්බදවලාය තත්වේ තිම මේකෙදිත් එහෙ තත්වය තියෙන නිල සේන් ුෘෂයනු හමුදාවට බැඳලඉන්නවනම් අපිට එක් කරන්න පුළුවන් ඇතර මේ ගොඩක්කඉන්නේ නෙම ම දන්න දිට නි හමුදාවට එහෙම බැඳීම අර්තාාව ලන්නැහැ ශ්‍රීලාංකිකයන් ඉන්දයානුවන් පාලචාතිකයන් සාවෙනත් විදේශිකයන් නිලවශයෙන් රුසිාවේ හමුද නිල හමුදාවට කෙර බඳවා ගත්තෙ නැතත් හොන් බඳවාගෙන තිබෙන්නේත් කුලි හමුදාවකත් නෙවෙයි එකැන්නේ මේ බඳවා ගැනීමේදී ඔවුන්ට ලබාදී ලතියනකුන් තරත්තුව ලබාදී ලතියෙන්නේ රුසියාවේ ආරක්ෂක මාර්කශය. දරම දඳවාගැනීම ගෙන ඇතරම නිශ්චදා අදහසක් හරරිට මගන්න බැරිවුණත් ඔන් කිසිම ආකාරයකට අතුරු හමුදා කණ්ඩවලට බඳවාගන්න හැරදක්තමයි දකින්න තියෙන්න්නේ. ඒනිසා සම්පූර්ණයෙන්ම නිලවශයෙන් දුසියාාවේ ආරක්ෂක හමුදාවට ශ්‍රී ලාංකිකයන් බැන්දිිලන් නැතිවුනත් එකගැන් ශ්‍රී ලංකික ගැන්ම සම්බන්ධ කරගෙන තියෙන්නේ තුසියාාවේ නිල ආරක්ෂක හමුදාවට නොවනත්, ඔන් එහෙම පිටින්ම දැං වැැග්න වගේ ඇතම්වාග්න වගේ කුලි හමුදාවටත්. නෙවෙයි බඳවගෙන තියන්නේ. කිසි ආකාරයක නිල තත්ත්වයක් උන් බඳවාගැනමදී ලබාදීල තියෙනවා ඔවුන්ට තෘසියාවේ ආරක්ෂකමාත්‍යංශ විසින් ලබාදුන්න මේ කොන්ත්‍රාත්තුව නිසා. එනිසා අණ්ඩුට මැදිහත්වන්න බැහැයි කියන දේ වංහිතන්නේ ඒ තරම්ම පිගත හැකිකාරණයක් නෙම මේ කරුණ මම මාතිසාකච්ඡාවෙන් පස්සේ ඇමතුතුමාට මදක් පැහැදිලි කරල් දුන්න ඇතුමාට මේ කාරණය ගැන පූර්ණ අවබෝධයක් නැති බව මට තෙරනවා මකද තවත් බොහෝ කරුණු අතර මේ ගැන අවධානය පල කරන්න අවස්ථාවක් නොලැබන්න නැති. මේ අතරම ශ්‍රීලාංකිිකයන් පිරිසක් ඇමතිවරත් සඳහන් කළාත්කාරයටම මංහිතා නිදෑන්ට ප්‍රස්ථනෙක් පමණ යුප්‍රණේ අත්තඩංගුවත් තින්නවා. තවත් පිලිසක් යුප්‍රණය අත්තඩංගුවේ ඉන්නවද කියලා හොයා බලන්න කියලත් මේ ඥාතිෙන් අතුරු දහන් වෙලන්නයගේ ඥාතිීෙන් ආ්ඩුවෙන් ඉල්ලිීමක් කරනවා. සදිශ්‍යබයි සරෝච නාලිකාව වෙනුවෙන් සරෝච පතිරණ කොළඹ සිට